सांप्रदायिक कर्मांत कलावन आरक्षा कर इदिरियट गिनयामे वगकीम रजय इटुकरन बव जनपति पवसाई नविपिल्लेगे वार्तावट श्री लंकावेन पिलितुरु जात्यांतर परीक्षणात प्रतिक्षेप कराई मत्कुडु चोदना एल्लवु वेल्लंपिटिय हिटपु पोलिस स्थानाधिपतिगे अप इल्लीम यलि प्रतिक्षेप वे फोन्सेकागे पक्ष एकाधिपति पालनयकट हसुव ऐति बवट पक्ष क्रियाकारकयेकुगेन्म चोदना ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂේ ආසන සංවිධායක වරු විශේෂයෙන් මෙල්ලීමක් කරා යනවනම් පක්ෂෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තුල තිබෙන ඒකාධිපති වියරුව සහ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් වහාම හෙළිදරව් කරන්න කියලා. මාතුකට විදේශගත වෙන්න ඔහු සෑම විටම තෝරා ගන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. ක්වොන්ටම් ට්‍රෙඩ්මිල් එකක් මිලදී ගන්න ඔබට හෙල්ත් චෙකප් එකක් නොමිලේ. ක්වොන්ටම් සිංහ සහ දිනපාල ප්‍රදර්ශනාගාර වල එන්න. Yes. මාජන බැංකුවේ Yes ගිනුම. අතීතයේ සිට පාරම්පරිකව පැවතෙන මෙරට සාම්ප්‍රදායික කර්මාන්ත සහ කලාවන් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කොට ඉදිරියට ගෙන යාමේ වගකීම රජයේ ඉටු කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශිල්ප 2013 අත්කම් ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට එක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාලයේ තුල සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ගේ සුබ සාධනෙ උදෙසා රජය වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මක කර ඇති බවයි. जातिक शिल्प सभा विसिन वार्षिक संविधान करण शिल्प 2013 अत्काम जातिक सामान्य प्रधान उत्सव जनाधिपति महिंद राजपक्ष महतागे प्रधानत्वेन कोलंब भंडार नायक सामंत्रण शाला वेदी अद पसरुए पवत्तुना यदि श्रीलंकीय सांस्कृतिक उरुमे सुरकिमिन निर्माण करने निरत कलाकरवन तुनसे हतर दिन को जातिक शिल्प सम्मान हिमिकर गत्ता हस्तकर्मांत शिल्पीन वेनुवन करन मिहवर अगे करमीन एदी जातिक शिल्प सभावे सभापति बुद्धि कीर्ति सेन महता विसिन जनाधिपति वरयावत समरुत्तरण्याग्द प्रधानय कला सांप्रदायिक कर्मांत आरक्षा करंतात सांप्रदायिक कर्मांत शिल्पीन रेकगांतात अपे वगकीमक तीनो मे कर्मांतयाटत वडा मेक कलाव एमनन ए कलाव वशे हंदुन्नल देनकोट पासल मट्टमिन वगेम මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසක් අපිට එක්කව කරගන්න පුළුවන් වේවි. තමුන්නාන්සලාට ඒ වගේම කුඩා ව්‍යවසායකයන්ට කාන්තා ව්‍යවසායකයන්ට විශේෂයෙන්ම අපි පොලී රහිත ණයක් ලබා දෙන්න වැඩපිළිවෙලක් ආරම්භ කළා කියනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට වමනා කරන්නේ මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වයට ගොඩ නැගීමත් අර සම්ප්‍රදායික කලාවන් ආරක්ෂා කරගන්නත් ඉදිරියට ගෙන යන්නත් කියන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එහි නායක සරත් ෆොන්සේකා මහතාගේ ඒකාධිපති පාලනයට හසු වෙති බවට එම පක්ෂයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ මහතා චෝදනා කරනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අධ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඔහු මාධ්‍ය සම්බන්ධීකාරක ධුරයෙන් ඉවත්වීම පිළිබඳ පැහැදිලි කිරීම සඳහා පැවති මෙම මාධ්‍ය හමුවට පැමිණි තවත් දෙදෙනෙකු හේතුවෙන් එහි ඇති වූයේ උණුසුම් තත්වයක්. දවසේ පුවත පසුගිය කාලයේ පුරාම මම කටයුතු කරේ සරත් පොන්සේක මහත්තයාගේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා විදි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආසන සංවිධායක වරු විශේෂයෙන් මිල්ලීමක් කරා යනවනම් පක්ෂෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තුල තිබෙන ඒකාධිපති වියරුව සහ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් වහාම මේ පිළිබඳව හෙළිදරව් කරන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ඉදිරියේදී ගන්න ලබන දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් මේ මැතිවරණ තුලදී ගන්නවා ඔහු. ඔබතුමාව අස්තරාද බ්‍රහ්ම අස්තුමාව ඔබට පොඩේ නෑ මේක මාධ්‍ය දැන් බාධා නෙමෙයි මේක මුලා කරන්න හදන්නේ මේක මුලා කරන්න හදන්නේ මුලා මේ පංචාකාරයේ
සරප්පොන්සේකා මහත්තයාගේ වාහනේ පැදව පදවපු රියදුරු 22ක් වැහැලා ගිය වාහනේ මම සරප්පොන්සේකාගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විදිහට තමයි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මෙතන සියලු මාධ්‍ය ඇවිල්ලා ඉන්නවා මව් කරපු කඩා කප්පල්කාරී සියලු ක්‍රියාවන් මේ කැමරාවල සටහන් වෙලා තියෙනවා කරුණාකරලා මට නීතිය ක්‍රියාත්මක කරන්න මේ අය සම්බන්ධයෙන් සරප්පොන්සේකාගේ ආරක්ෂාවට යොදා දෙල් MSDA කේ පොලිස් පරීක්ෂකවරු 3 දෙනෙක් සහ සැරයන්වරු 2 දෙනෙක් මොහුගේ සේවයෙන් ඉල්ලාසෙන්න ඉල්ලීමක් කරා වෙන තැනකට අපේ ස්ථාන වාරුව ලබා නොදුන්නොත් එහෙම අපි සේවයෙන් ඉවත්ල යනවා කිය. අර මුදලක් පිහිටවීම වෙනුවෙන් ව්‍යාපාරක හමුවක් මම සූදානම් කරා. එතකොට මේ අය ඉතාම පැහැදිලිවම ඉල්ලා සිටියා ගිනුමක් අපිට අවශ්‍යයි. ඔය ඉතාම පැහැදිලිවම කිව්වා ගිනුමක් නෑ. මගේ අතටයි සල්ලි උම්. මට ඔප්පු කරන්න පුළුවන් හින්දා තමයි මම මේ කියන්නේ. සංවිධායකවරුන් පත් කිරීමේදී එන්න කියනවා වාඩි කරනවා ආ ඔයාලා මම මේ සංවිධායකකම දෙනවා ඒ ආසනෙම තව පුජ්‍යලෙක් කියනවා ඔයාලට මම දෙනවා සංව සංවිධායක මෙන්න මේ ආකාරයක තමයි මේ සියලු ආසන සංවිධායකරු මේ පක්ෂේ පත් කරේ වියරු වෙච්ච පුජ්‍යලෙකට තමයි මේ පුජ්‍යලෙක කටයුතු කරන්නේ ඊළඟට මේ මිල්ටන් කියන පුජ්‍යලයා දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ මේ කාර්යාලයේ සේවය කරන පුජ්‍යලයා එයා විතරයි ඉති වෙන කවුරු නැහැ මිල්ටන් තමයි පොඩක් එකතේ ජොබුදු අබොරුනේ කියන්නේ මේ ඔක ආන්නේ වඩ සිංහල කියන දේ දෙන්න වඩ සිංහල දෙන්න දැන් මොදි කියවනේ අරණාගේ දෙන්නවා අරණාගේ සද වෙන්නේ වඩ යුද්ධෝ මෙතන මේ පුද්ගලයා පැහැදිලිවම මේ රටේ ඡන්ද බලය විශ්වාස කරන පුද්ගලයෙක් නෙමෙයි කියන එක මම ඉතින් පැහැදිලිවම කියනවා ඔව් විශ්වාස කරනවා කොයි මොහොතක හරි කවුරුන් හෝ මේ රට අස්ථාවර කරපු වෙලාවකට ඔහුට මේ රටේ විධායක ජනාධිපති ධූරය පුටුවේ කවුරු හරි උස්සන් ගිහලා තියයි කියලා. ඒ වගේම මේ පුද්ගලයා කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ විධායක බලය මේ රටේ අහෝසි කළ යුතුයි කියලා. මේක මේ බොහොම දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හැමෝම බයයි. හැබැයි මම බය නැහැ. චන්ද්‍රිකා මෙතිනිව තුන් පාරක් හම්බ වුණා. මම දැනුවත් වුණා. අවසාන සාකච්ඡාවේදී චන්ද්‍රිකා මෙතිනි ඊටම පැහැදිලිවම කියලා තිබුණා. මේ ජනාධිපතිව පරද්දන්න පුළුවන් මට විතරයි කියන එක එතුමිය ඉතාලම පැහැදිලිවම කියලා තිබුණා. සරප්පොන්සේකා මහත්තයා මේ කාර්යාලයට ආවේ දා වියරු වැටිලා. ඔය චන්ද්‍රිකා මැතිණියගේ රෙදි ගැලෙව්වා. මේ තරම් හම්පඩ ගෙහිච්ච මේ තරම් ජනතාවගේ ප්‍රතික්ෂේප වෙච්ච ගෑණියෙක් ආපෝ කොහොමද විධායක මේ පොදු අපේක්ෂක බවට පත් වෙන්නේ කියලා. මට තේරුණා ඒ අවස්ථාවේදී ඔහු තුල තියෙන්නේ වෛරේ චේතනා විතරයි. පරිගැනීමේ චේතනා විතරයි. වයඹ මැදෙම මැතිවරණයේදී දවස් 18ක් මම උදේ ඉඳන් පාන්දර 3යි මගේ සේවය අවසන් කරනකොට ටීවී ඇඩ් එක හදන්න මට වේදනාවසක් ඇක්කු මේකයි ඒ තරම් මම දුක්ගින්න මේ පැක්ෂි වෙනුවේ මම මගේ දරුවෝ ගැන හිතුවේ නැහැ මම මගේ දරුවන්ගේ ඉස්කෝල උත්සවවලට සහභාගී වුණේ නැහැ මම මගේ දරුවන්ව විනෝදකාරිකා එක්කගෙන ගියේ නැහැ ආලෙට කපේ ගෙදර නොතිබුණ වෙලාව තිබුණා එහෙම කරේම කැපවීමක් කරන්න පුළුවන් මම මම ආවේ කොතනටද කියන එක මට ප්‍රශ්නයක් වුණා. මං තමුන්නාන්සලට බොරු කිව්වා. මේ මෑතකදී මං කියපු බොරු රාසියට මට සමා වෙන්න. නාම යෝජනා මණ්ඩලයක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තිබුණේ නැත. ඒ සියලු අපේක්ෂකයන් ඊට සාක්ෂි දරනු ඇත. හැම ආසන සංවිධායක කෙනෙක්ම අනෝම පොන්සේකා මැතිණිය ඉදිරිපත් කරන්න කිව්වා මේකට. අනෝම පොන්සේකා මැතිණිය පුවත්පත් ලබා දීලා තිබුණා ප්‍රවෘත්ති සාකච්ඡා. අවස්ථාව ලැබුණොත් එතුමිය ඉල්ලනවයි කියලා. මුල පිටුවේ පළ වුණා. එතුමියගේ වචනවලින්. නමුත් එතුමියට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මේ මැතිවරණ ඉදිරිපත් වෙන්න. අනෝමා පොන්සේකා පදනමේ 3 දෙනෙක් මේ ඉන්ටර්වලට. 3 දෙනාටම දුන්නේ නැහැ. මේ තත්ත්වය දන්න ආසන සංවිධායක ගණනාවක් ඉදිරියේදී මේ පක්ෂයෙන් ඉවත් වෙනවා. ඊටාම වගකීතු පුද්ගලයව ගණනාවක් ස්වාධීනව ඉදිරියේදී මේ පක්ෂය කටයුතු කරනවා. දවසේ පුවත ඕන වාහනයකට පත්පත් කාලා ලීසින් CDB ලීසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව පක්ෂග්‍රාහී බවට ශ්‍රී ලංකා රාජ්‍යය චෝදනා කරනවා. ජිනීවාහේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනා තාරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙරට අභ්‍යන්තර ගැටලුවලට මැදිහත් වීමට පිල්ලේ මහත්මියට බලයක් නොමැති බවයි.
එක්සත් ජාතීන්ගේ මානහිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ පිටු 18කින් යුත් සිය නවතම වාර්තාව ඉදිරිපත් කළේ ඊයේ දිනේදී. ඒ ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ. පිල්ලේ මහත්මිය පවසන්නේ වාර්තාව සකස් කිරීමේදී තමන් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී රැස්කරගත් කරුණුද උපයෝගී කරගත් බවයි. ඒ සාරාංශයේ ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රධාන කරුණු කිහිපයක් සඳහන් වෙනවා. උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ ක්‍රියාත්මක කර ඇති ඇතැම් නිර්දේශයන් අගය කිරීම ශ්‍රී ලංකා රජයට එල්ලවන අන්තර්ජාතික මානවහිමිකම් නීතිය කඩකිරීමේ චෝදනා පිළිබඳව ස්වාධීන හා විශ්වසනීය පරීක්ෂණයක් සිදු කිරීමට අසමත් වීම වර්තමානයේ සිදුවන සුළු ආගමික ස්ථානවලට පහර දීම මානවහිමිකම් ආරක්ෂා කරන්නන් නීතිඥයින් සහ මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර ගැන අවධානය යොමු කිරීම පෙර සම්මත වූ යෝජනාවෙන් ඉදිරිපත් කළ මානවහිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ හා විශේෂ නියෝජිතයින්ගේ තාක්ෂණික සහයට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාර නොදැක්වීම අවසන් යුද සමයේ සිදු වූ සිද්ධීන් පිළිබඳ සාක්ෂි කරලියට පැමිණීම යන කරුණු ඊට ඇතුළත්. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය පවසන්නේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයක් පිහිටුවීමට අසමත් වූ මෙවන් පසුබිමක ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසට තමන් නිර්දේශ කරන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ මෙම ජාත්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙම වාර්තාව ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර ප්‍රශ්නවලට කළ අසාධාරණ මැදිහත්වීමක් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිඛිතව යොමු කර ඇති එම ප්‍රතිචාරය දැක්වෙන්නේ ක්‍රියාත්මක කරමින් පවතින උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් පිල්ලේ මහත්මිය සැලකිල්ලක් දක්වා නොමැති බවයි. එහෙයින් නවනීදන් පිල්ලේ මහත්මිය පක්ෂග්‍රාහීව මෙම වාර්තාව සකස් කර ඇති බව ශ්‍රී ලංකා රජය යොමු කළ ලිඛිත ප්‍රතිචාරයේ වැඩිදුරටත් සඳහන්. තවත් දින පහකින් නැරඹීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට අදාළ ඡන්ද විමසීමේදී සමාජික රටවල් මහකොමසාරිස්වරියගේ වාර්තාව සහ ඊට ශ්‍රී ලංකාව ලබා දුන් පිළිතුරු සැලකිල්ලට ගනු ඇති. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මේ දිනවල විවිධ දේශපාලන රැස්වීම් පැවැත්වෙනවා. මේ ඒවායේදී පළබෝ අදහස් කිහිපයක්. බුදුහාමුදුරෝ තහනම් කරපු ව්‍යාපාර පහක් තියෙනවා. මේ ව්‍යාපාර පහම කළ පන්සලේ චෛත්‍ය හදන අය ඕන තරම් ඉන්නවාද? අපි ගිහිල්ලා චෛත්‍යට වඳිනවා. ඒ චෛත්‍ය හදපු නිසා මේ මිනිස්සයා ඊළඟ මැතිවරණ ඡන්දය ඉල්ල. අපි ඡන්දේ දීලා පත් කරනවා. හේතුව චෛත්‍ය හදපු නිසා. ඊළඟට මොකද වෙන්නේ? මේ මිනිස්සයා රටේ ප්‍රතිපත්ති හදන තැනට ගිහිල්ලා තමන්ගේ අර තහන බුදුහාමුදුරෝ තහනම් කරපු ව්‍යාපාරේ හරියට කරගන්න ප්‍රතිපත්ති හදනවා. අපි පාවිච්චි කරන ඡන්දේ වටිනාකම ගැන කල්පනා කරනවා. ඒ කල්පනා කරලා බලන්න. මේ ඇමතිවරුන්ගේ පුතු පෞද්ගල කාලේ කොහෙද හිටියේ? එක පිරරට ගිහිලා හිටිය ඉගෙන ගන්න. එක මුදේ තාමත් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලේ වැඩ කරන්නේ. දැන් ඉගෙන ගන්න ගියාට පස්සේ තානාපති කාර්යාලේ හැකියාවක් දෙනවා. දැන් එහෙම තමයි මේ රටේ පාලනය තියෙන්නේ. හැබැයි අපේ දුවදරුවට ඉගෙන ගන්න ගියාට පස්සේ මොකද්ද තියෙන්නේ? මහපොළ දෙන්නේ නැහැ ආරියට විශ්වවිද්‍යාලෙට ගියාම. මහජන නියෝජිතයා කියන පුජ්‍යලයා මුදලට යට වෙන්න හොඳ නැහැ. තනතුරු වලට යට වෙන්න හොඳ නැහැ. වරප්‍රසාද වලට වහල් වෙන්න හොඳ නැහැ. සැබෑ මහජන නියෝජිතයා නම් ජනතා ඡන්දෙන් පත්තු ජනතා පරමාධියා පත්ත්‍ය ආරක්ෂා කරගන්න ඕනේ. ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට. පළාත් සභාව ගෙනියන්න බෑ. මේක නැත්තර නැති කරලා තියෙන්නේ. මම නෙවෙයි කියන්නේ. හම්බන්තොට ඩීවී පුල්ලමෙතුමා කියනවා. රාසපුත්‍ර මෙතුමා කියනවා. මගේ ආදරණීය ගීතා කුමාරසිංහ සහෝදරිය කියනවා. මේ පළාත් සභාව දූෂිත පළාත් සභාවක් කියලා. අපේ රණවිරු අජිත් ප්‍රසන්න මන්ත්‍රීතුමා කියනවා. මේ පළාත් සභාව කාලකණ්ණි පළාත් සභාවක් කියලා. මේ ඒගොල්ලන්ගේ කට්ටිය කියන්නේ. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරපු සීයල අද ජීවතුන් අතර නැහැ. එයාලා පොල්ගා හිටෙව්වා. ඒ පොල්ගා තමයි එක්සත් ජාතික පක්ෂය. හැබැයි අද ඉන්න මුණු පුරාල ගෙඩි කඩාගෙන කනෝ රණ්ඩු වෙනවා. ගහ බලාගන්නේ නැහැ. ගාට පොර දාන්නේ නැහැ. වතුර දාන්නේ නැහැ. ඒ නිසා දැන් අර හෙනේ ගහපු හෙනයක් ගහපු පොල් ගහක් වගේ වෙලා අද ඒකෙන් ඉරන පරාලයකින් වත් ප්‍රයෝජනයක් නැහැ. නිල්කොළ දිය වෙලා වතුරේ යන පාටයි. පන්දන් එළිය වැඩි දුර නොයනා පාටයි. රටට දිනුම ජන හඬ දින නා දාටයි. මෙදා පොටේ ජවි පෙට නම් ජය පාටයි. ජනතාවට කොකා පෙන්න පෝයනේ මේ අපි පළාත් සභාවට ගිහිල්ලා අපේ සාක්කු තර කරගන්න කිසි දෙයක් කළේ නැහැ. ඒකයි අද කඩු වෙලායට වොමනා වෙලා තින්නේ. අපිව මෙතනින් එළියට දාන්න. හැබැයි අපි පෑදිලුව කියනවා කඩුවෙල ඉන්න ඔය කතා කරන සියලු නායකයන්ට අපි මේ කඩුවෙල නම්බර 1 ඒක හොඳ විශ්වාසයි අපිට. අද ගත්තොත් බස් නායරෙන් ඉන්නෝ ඉල්ලන 43 දෙනාම වහමතුරු. පාර දිගේ තාප්පවල කටවුට් දිගේ බිත්ති වල ඉන්නේ ඔක්කොම මහමතුරු. එක්කෙනෙක්වත් മന്ത്രിවරු එන්න කැමති නැහැ. හදෙයියනේ මහමතුරු බහි වෙන්න එක්කෙනයි. ඒ මහමතුමා අධිකාරි ජනාධිපතිවා ගම්පහෙන් නම් කරලා ඉවරයි. ඒත් අපේ කාලේට පිස්සු ඇදිලා තාමත් මහමතුරු සටරේ.
මත්කුඩු ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගත් වැල්ලම්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිං ඇතුළු සැකකරුවන් 4 දෙනාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද ප්‍රතික්ෂේප කළා. එනෝ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් ලබන මාර්තු මාසයේ 11 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මක්කුරු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් වැල්ලම්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 4 දෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කෙරුණා. හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසේ තිබී හමු වූ මක්කුඩු බවට සැකකරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් දෙවන රස පරීක්ෂණ වාර්තාවක් අධිකරණයේ විසින් මීට පෙර ඉල්ලා තිබුණා. අද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ රස පරීක්ෂකවරයා විසින් දැනුම් දුන්නේ එම කුඩු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණයක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත් මීට පෙර රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මගින් වැලම්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසේ තිබී හමු වූ ද්‍රව්‍යයේ මත්කුඩු ඇති බවට හෙළි වී තිබුණා. හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකරුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් ඒ ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය සැකකරුවන් සිය දෙනා ලබන මාර්තු 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. කාන්තාවක් ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු පසුගිය දෙසැම්බර් 31 වෙනිදා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ වැල්ලම්පිටියේ ප්‍රදේශයේ කුරුජාවාරම් කරුවන් 2 දෙනෙකු පිළිබඳ ලැබුණු තොරතුරුකට අනුවයි. වැල්ලම්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් මද්‍රව්‍ය ලැබී ඇති බව ප්‍රශ්න කිරීමවලදී එක් සැකකරුවෙකු පොලිසියට පවසා තිබුණා. පසුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසේ අල්මාරියක තිබී හෙරොයින් සහ මුදල් තොගයක්ද පොලිසිය සොයාගත්තා. මේ සිද්ධියට පසු දින වැල්ලම්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ වන රෝෂිනී චන්ද්‍රකාන්ති කොළඹ අපරාධ කොට්ටාසේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තරවකරුවෙකු විසින් මද්‍රව්‍ය විකුණා ලබා දුන් මුදල් ළඟ තබා ගැනීමේ චෝදනා මතයි. මේ සිද්ධිය හරහා වැල්ලම්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා උගුලකට හසු කිරීමට උත්සාහයක් ගත් බවට පසුගියදා ඇතැම් මාධ්‍ය වාර්තා පළ කළද ඒවා අසත්‍යයක් බවට තහවුරු වූයේ ඔහුගේ නිවසේ තිබී හමු වූ කුඩු විශේෂයේ මත්කුඩු තිබූ බවට ලබා දුන් රස පරීක්ෂක වාර්තාවත් සමගයි. අතුරුදන් වූ දරුවා සොයන මව්පියන් ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකෙන් උඩුදුම්බර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු සිය නිවසේදී ගෙලවැළලාගෙන සියදිවි විහානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙලෙස සියදිවි විහානි කරගෙන ඇත්තේ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් සේවය අත්හිටුවා ඇති පොලිස් නිලධාරියෙකු බවයි. කෙසේ වෙතත් අදාළ පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණය රැකියාව අහිමි වීමේ සිත් ඇවුල හේතුවෙන් සිදු වූවක් බවටයි. මෙලෙස සියදිවි හානිකරක නැත්තේ උඩුදුම්බර පොලිසියට අනුයුක්තව සේවය කළ SMAS සමරසේකර නම් 45 හැවිරිදී පොලිස් සැරයන්වරයෙක්. ඔහු ඊයේ පස්වරුවේ සිය නිවසේදී ගෙල වැළලාගෙන සිටියදී සොයාගෙන තිබුණා. සියදිවි හානිකරකත් මෙම සැරයන්වරයා පසුගිය වසරේ දෙසැම්බර් 30 වෙනිදා රාත්‍රී රාජකාරී වේලාව තුළදී මේවතින් සිටි බවට චෝදනා මත මෙම වසරේ ජනවාරි 1 වනදා සිට වැඩ තහනමකට ලක්ව සිටියා. ඒ ප්‍රදේශයේ බහර සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝගය පරිදි අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා පසුගිය වසරේ දෙසැම්බර් 30 වෙනිදින රාත්‍රී ජංගම සේවයේ නිරතව සිටි අතරතුරදී උඩුදුම්බර පොලිසියට පැමිණි අවස්ථාවේදී සියදිවි නසාගත් පොලිස් සැරයන්වරයා බීමත්ව සිටි බව පවසමින් වහම උඩුදුම්බර රෝහලේ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා. එෙහිදී වෛද්‍ය නිගමනය වී ඇති පොලිස් සැරයන් සමරසේකර මහතා බීමතින් නොසිටි බවටයි. මේ ඒ බව තහවුරු කරන අධිකරණ වෛද්‍ය වාර්තාවයි. එබැගින් සෑහීමකටපත් නොවු සහකාර පොලිස් අධිකාරීවරයා ඊට පසු දින එනම් දෙසැම්බර් 31 වෙනිදා අලියම් කාලයේදී පොලිස් සැරයන් සමරසේකර මහතාව තෙල්දෙනිය දිසාරෝහලට ඇතුළත් කර තවත් වෛද්‍ය පරීක්ෂාවකට ලක් කළා. එහිදීද තහවුරු වී ඇත්තේ පොලිස් සැරයන් සමරසේකර මහතා බීමත් නොසිටි බවයි. වෛද්‍ය නිර්දේශයේ එසේ තිබියදී අදාළ ප්‍රදේශයේ බහර සහකාර පොලිස් අධිකාරීවරයා පසුගිය ජනවාරි 15 වන දින පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ශ්‍රේණිගත නිලධාරීන් දෙදෙනෙකුගේ වාර්තා මත මෙම පොලිස් සැරයන්වරයා බීමතින් සිටි බවට පවසමින් තාවකාලික වැඩ තහනමකට ලක් කර තිබුණා. මෙම සිදුවීමෙන් අනතුරුව මියගිය පොලිස් සැරයන් සමරසේකර මහතා අවස්ථා කිහිපයකදීම තමාට නැවත සේවය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ ඉහළ නිලධාරීන්ට අභියාචනා ඉදිරිපත් කළද ඊට නිසි පිළිතුරක් ලැබී තිබුණේ නැහැ. සමරසේකර මහතාගේ පවුලේ ඥාතීන් පැවසුවේ මේ හේතුවෙන් මේ මහතා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවයි. එයාට ලැජ්ජාව තිබුණා. පොරුවට චෝදනා කළා වැඩ තහනම් කරපු එකට. එයා හැමදාම කිව්වා මට පවුලට මූණ දෙන්න බෑ, ගමට මූණ දෙන්න බෑ, නංගී මගේ රස්සාව නැති වුණේ ඉඳා කියලා. මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ අද පෙරවරුවේ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කිරීමෙන් අනතුරුව මෘතදේහය පවුලේ ඥාතීන් වෙත බහර දෙනු ලැබුවා. SMAS සමරසේකර මහතා දරුවන් සිය දෙනෙකුගේ පියෙක්.
आर्थिक अपहसुता मध्य जीवत ओहट वयस औरदु तुनक अटक एकुलाहक सह दह तुनक पिरिमि लमुन सिउदेन कुसिटिनवा स्कूल यंड ए दवस टिकेम सल्ली तिब्बेने मयाते ईट पस्सेव लंगाहल पहलगे वल्लोलिन उदेट समहर लावट सल्ली इल्लल दुन्ना दरुवंट कांडान दिंद तिन्ने कोहोमद ए वगे के तमा गोडाक वेलावट हिटियेया පොලිසරයන් SMAS සමරසේකර මහතාගේ වැඩදානම් කිරීම හා දිවිනසා ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් අප විමසීමක් කළා. මේ පොලිසරයන් වරයා වැඩතහනමට ලක් කර තිබෙන්නේ බීමත් චෝදනාවට නෙමෙයි. බීමත් චෝදනාව දෙවෙනි චෝදනාව, ඔර තිබෙන පළවෙනි චෝදනාව වන්නේ ඔහු රාජකාරී කර්මයේ සිටියේදී එම පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් ෂණික ක්‍රියාමාර්ග නොගැනීම. ඒ අනුව තමයි ඔහු राज्य सेवे मांडलिक निलधारीन वैद्य निलधारीन परीक्षा अध्यापन प्रदर्शन दीर्घ किरीमट संविधायक तीरने प्रदर्शन वे मार्त मस पलट दैट कि प्रदर्शन नरबू संख्या लक्ष पणस दशक अधिक भव संविधायक पवसनवा දයටකිරල ප්‍රදර්ශන පස්වන දිනයද මද රැදෙසිරින්නේ දයටකිරල ප්‍රදර්ශන භූමිය ඇති හිරු ටීවී සහ හිරු FM මාධ්‍ය කුටි ඉදිරියේ ඉදින් අදිනේදී ප්‍රදර්ශන නැරඹීම සඳහා පැමිණි ජනතාවගෙන් අති විශාල සංඛ්‍යාවක් හිරු මාධ්‍ය කුටිය වෙත පැමිණියා මිලිස හිරු මාධ්‍ය කුටිය වෙත පැමිණි ජනතාවට මාධ්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ වාදකීම් රසක් ලබා ගැනීමේ අවස්ථාව උදා වුණා එමෙන්න මේ සංවිධානය කර තිබූ පරිගණක ක්‍රීඩාවලින් ජයග්‍රහණය ලැබුවන්ට ත්‍යාග දෙහිමි වුණා वैम विश्वविद्यालय कुलियापीटी कार्मिक विद्यालय सह कुलियापीटी मध्य महाविद्यालय केन्द्र करगणिन मेवर दैटकिर अध्यापन प्रदर्शन पवत्नी अटवन वरटाई एहदि आरक्षकांश राज्य पौतिक आयतन दिरीपत्ति प्रदर्शन कुटी पांसिया देख बलागिनी मे अवस्थाव उबट उदावनवा अतुरदन्नु कुडादरुवेकु सोयमीन्यन मापिय युवला केंबिलिपिटिय नगरेदी अपट हमुना ओन पवसन्नी अंबलंगुड नगरेदी याचकियकु विसिन तम दरुवा मीट मास तुनकट पमन हितदी पहरगेन गोस अति बवाय अगहिगकम दुप्पत कम्मेद आदरेन हदावडागत पुंचि पुतुसया एविदिन मे मापिय युवलत आच्याम्मात अपट हमुनी एमिलिपिटिय नगरेदी देपा गेवियन तरम मोन मे एविदिन्ने पसुगिय वसरे डिसेंबर मास 13 वेनिदा अंबलंगुडदी अतुरदन्नु औरदु तुनह मारक वयसति सुब्रमण्यम बुद्धिक दरुवा सोयमिन वसरेदी उपान बुद्धिक पसुगे डिसेंबर मास 13 वेनिदा ज्ञातियकुगे निवसट पेमिनीम सनहा मौप्यन सह आच्युत समग दिनियाई सिट अंबलंगुड नगरेट पेमिन तिबेनवा गमन विडावत समग अंबलंगुड नगरे बसनौतुंपुले रनी सिटी ओहुट मद वेलावक बसनौतुंपुलेम निंद गोस तिबेनवा एहिदी मे दरुवा पहर गैनीमट लक्कु तिबेनवा दरुवा समग प्रधान नगर कीहिपेकम सिंगमने मेतर सूर्यवेव बसनेवतुमेहि वेला सटहन करु अदाल याचक कांताव बवट सककरण कांतावक सह दरुवेकु मीट सति किहिपेकट पेर दक तिबेनु जीविकावसारी करगत मे मौपियांट अदवन विट आदाय मार्गयान पवा अहिमी वी गोसी
दरुआ सोया गाल मातर हम्बंतुट वीरकटिय तंगल एमिलीपीटी वेनी नगर रसक ඔවුන් සැරිසරුවත් දරුවා ගැන කිසිදු තොරතුරක් ඔවුන්ට මෙතෙක් ලැබී නැහැ. දරුවා අරගෙන කට්ටි ඉංගා කනවා මාස දෙක මාස තුනක් විතර එනවා. තාම තරුවේ ආරංචියක් නැත කවුරුර අම්බුණා තාර අපිට දැනුම් දෙන්න. මේ දරුවා පිළිබඳ තොරතුරක් ඇතනම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි මේ මව්පියන්ගේ ආයාචනය වී ඇත්තේ. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සභා ගර්භයෙන් එළියට යන්නේ පොලිස් නිලධාරීන්ගේ කර මතින්. එහෙම අන්තිමට කර්මතින්ගේ මන්ත්‍රීතුමා කවුද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්. මේතරේ 240,000කට එහා වැඩි ගාණකේ අපි ජයග්‍රහණය කරනවා. අපි ඔක්කොන්න පුළුවන් නම් 2009 මැතිවරණ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂයට ගන්න කියලා. අද මිනිස්සු ගම්මුල ඇත්තෙත් නෑ එක්සත් ජාතික පක්ෂ හොයාගන්න නෑ. එක්සත් ජාතික පක්ෂේ වැටිල්ල ගැන කතා කරන්න ඉස්සරලා තව ඇමතිකමක් ගන්න බලන්න. ජේෂ්ඨ ඇමතිකමක් දෙන්න වැඩ බැරි හින්දා. එහෙම නැත්නම් වයසකට ගිහිල්ලා. එහෙමත් නැත්නම් එලවන්න බැරි හින්දා තියාගෙන ඉන්න අයට පියසෙන ගමගෙන් මැතුමාගෙන් මං අහන්න කැමතියි. තමුන්නාංශේ මේ තුනෙන් කොයි ගණේට දයිති වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ගැනත් කියන දෙන්නේ ජීවිපිකර චන්ද. ඒතොර තමයි අඩුම තරමේ මේ ආණ්ඩුව කරන දේවල්. පාලනය කරගන්න පුළුවන්. අද ආණ්ඩුවට කියන්න බෑ අපි ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ කියලා. ඇයි? කරන වැඩ අනුමත කරන්නේ නේ. ආර හැදෙනවා, විදුලිය ලැබෙනවා, ජලය ලැබෙනවා. මේ භෞතික සම්පත් වලින් පිරෙන කොට ඉතුරු වෙන්නේ සමාජය හරිපැත්තට ගෙන යන නායක පාර්ලිමේන්තුවට ගේන එක. පාර්ලිමේන්තුවේ විවාදයක් ගත්තොත් හැමදාම හැම විවාදයකම විපක්ෂය දිනනවා. සමාජලාට කතා කරනකොට බෝතල් වලින් ගහනවා. මේගොල්ලෝ යහතින් ඉන්නවා. ඇමතිකම් කරනවා, මන්ත්‍රීකම් කරනවා, නීති හදනවා රටට. පාර්ලිමේන්තුව ඇතුළේ. කවුද නීති හදන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මෙහෙම ඉන්නවද එක දිගට? එක්කෙනෙක් මම, එක්කෙනෙක් රංජිත් මද්දුම්බන්දා. අපි දෙන්නා විතරයි එක්සත් ජාතික පක්ෂයෙන් අවුරුදු 25ක් නොකඩවා පාර්ලිමේන්තුවේ ඉන්නේ. ආණ්ඩුවේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. නිමල් ශ්‍රීපාල් සිල්වා, මෛත්‍රීපාල් සිරිසේන. ප්‍රේමදාස ජනාධිපතිතුමාට දෝෂාභියෝගය ආපු වෙලාවට පාර්ලිමේන්තුවේ මම අවසර ගත්තේ පලානායකතුමනි කියලා. මේ පාර්ලිමේන්තුවේ අවසාන වරට පොලිසිය රාළහාමිලගේ කරපිටින් ගිය මන්ත්‍රීවරයා මම තමයි. පාර්ලිමේන්තුවට ඇන්නේ බොහොම බයෙන්. එන්ට්‍රන්ස් ස්ථානයේ තියෙන චෙකින් එකේ මම අහනවා දත්තරන් ඇතුලේ ඉන්නවද කියලා. අද එයා එන්නේ නැහැ කියපුවා මම මාළේ ආයෙ දා ගන්නවා. මට කිව්වොත් අද ඇතුලේ රත්තරන් ඉන්නවා කියලා මං කියනවා මේ මාළේ ගවල්ල තියාගන්න මම එද්දි දෙන්න ඇතුලේ මාළ කඩා ගන්න පොරක් ඉන්නවා. ඉතකට වැඩ දේශපාලනේ. සුදු ගෙන්නේ කවු? සුදු පුරවල්ල ඉන්නවද කවු? රේස් මයි රේස් තිලංගලගේ සුදු පුරවල්ල තියෙන. ඉතින් මේ දේශපාලක කියන්නේ මේ ඔක්කොම කරන්නේ. ගුරුවරයෝ තනගස් කරනවා. වාද්‍ය සේවක වස් බඳිනවා. ගස්කොර බඳින්න උන් ඔය උන් ටික දාලා තියෙනවා පාර්ලිමේන්තුවේ. ඒ විතරක් නෙමෙයි පිරිසිදු කිරිමින් පසු නැවුම් සුවඳක්ද ලබා දෙනවා Lysol 3 in 1. තව දේශීපොත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරු. රට වටා හිරු. කිසියම් පුද්ගලයෙකු ඉතා අමානුෂික ලෙස මහමගදී කාන්තාවකට සිදුකළ මෙම පහර දීම අප කැමරාවේ සටහන් වූයේ උඩුගම්පුල මාකවිත මාර්ගයේ කටුකස්තර ප්‍රදේශයේදී. සාකච්ඡාවෙන් බුද්ධිමත් ලෙස ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවට ගැටුම් ඇතිකර ගැනීමත් එම ගැටුම් මහමගට ගෙනීමත් උචිත නොවන්නේ ඒ තුලින් මෙවැනි අනපේක්ෂිත සිදුවීම් සිදුවේ හැකි නිසා වෙනුයි. සංගමයේ සහ වයඹ විදුහල්පති එකමුතුව කුරුණෑගල නගරයේදී අද උද්ඝෝෂණයක නිරත වුණේ පාසල් තුල මතුව ඇති අර්බුදකාරී වාතාවරණයේ හේතුවෙන් මිනී කටයුතු පවත්වාගෙන යාම අපහසු වී ඇති බව පවසමින් පසුව ඔවුන් වයඹ අධ්‍යාපන කලාපයේ ලේකම් PBM සිරිසේන මහතා හමු වී කරුණු පැහැදිලි කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීන් අතර ඊයේ පසුරුවේ ඇති වූ ගැටුමකින් ආරක්ෂක නිලධාරියෙකුතු වළ ලැබුවා. පොලිසිය පැවසුවේ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දිනකින් ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි. දමුල්ල විහාර හන්දියේ ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ආ නීති විරෝධී මත්පැන් නලවි ස්ථාන තුනක් ඉවත් කරන්නේ බල කරමින් ප්‍රදේශවාසීන් අද දමුල්ල නගරයේදී විරෝධතාවක නිරත වුණා.
නුගේගොඩ සපුමල් ප්‍රදේශයේ පසුගිය මාස 18 වෙනිදා කෝටිපති ව්‍යාපාරිකයෙකු ඔහුට අයත් නිවස තුල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අතනගොඩගත් පුද්ගලින් සිව් දෙනෙකු ඊයේ රාත්‍රියේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ අතනගොඩගෙන තිබෙනවා. සැකකරුවන් කොල්ලකා තිබූ රුපියල් 8000ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකයක්ද සොයාගෙන ඇති අතර සැකකරුවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්තා. मतले दिशारोहल भूमियन हमो समूह मिनिवल संबंध सोयाबली पत्कल त्रिपुत्कल जनाधिपति कुमिसम अद पलमोट ड्रेसुने मतले दिश्रुक देकम कार्यालय दी मेम अस्थिकोट स्तम यातिन के बावट सेककर दिवरुम्यत्सम लबादुन नायगे साक्षी विवसी मेहिदी सिद्धुकुरुना युक्रेन बेदुंबादे अतिवीमे अवधान मतुवेति बव एरट अंतर्वार रजे नव जनाधिपति ओलेक्सेंडर टोविनोच पवसनुबा युक्रेन सिटी रुसियान हितपादेन हिटपु जनाधिपति विक्टर यान्कोविच दूरेन इवत्किरिम पिलिबंदव दडी विरोधे पलकिरिम तुलिन मेवनि अनतुरक पेन्नुम करन बव नव जनाधिपति वरया पेन्वा देनवा एमेन्म अदट यदी तिबु सभागराजे स्थापने किरिम अनिद्दा दक्वा कल्दमायति बवद वार्ता वुणा ए पिलिबंद तोरतुरु सह तवत् पुवत् समगिन दल्लो वटा हीरो युक्रेन अतिवीति मेम वातावरण संबंधे सतुवे नुहकुवागन अतपय नौकरण पव हुसेन विदेश मत सर्गे लवरू पवसन मेतर पार्लीमेंटमे युक्रेन अंतरवार रजे नव जनाधिपति पवसुवे दनट उद्गत व्याति वातावरण पिलबंद नीति वेदी समग साकरण बवाय मेतर युक्रेन मौल्याधार लबादीमठ अमेरिकावे एकंगतावे पलवी अति बवत् विदेश मध्य वार्ता संधान कला वेडिपड़ सह दैनिक सेवा मुरे अड़कन दकुन कोरिया उद्घोषण व्यापार सोलगनूर पेवती मेम उद्घोषण व्यापार दहस गणक सहभागिटिया आर्टिक कलापी रटवल अहस्थल दर्शन स्वाभाविक आलोक रट दलामट विशाल पिरीसाक नोवे राजनवा मे इम आलोक रट छायारूप शिल्पेकुगे कैमरावे सटान वायुरे सौरग्रह मंडले अतिवन पिप्रीम हेतुन पिटवन आंशु सह गिनल पृथ्वी वायुगोलट एक्वीमेदी अतिवन वेनस मत मेवनी आलोक रट हटगन्न विद्याचीन पवसनवा इव वेडिवशुन क्रियाकारी वाणी उतुर अर्धगोलीय कलापेदी नवंबर सिट मारुत मस दक्वा दर्शन मेम आलोक रट दीमठ लक्ष दिखकटाधिक पिरीसाक नोवे राज्य පැමිණෙන බව වාර්තා වනවා. ලොව වටා හිරු. තවද කපු. මෙන්නස. ඒක ඔයාට. ආසන කුසලන එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ලකුණු 12කින් ජය ගන්නට ශ්‍රී ලංකාව අද සමත් වුණා. බංග්ලාදේශයේ ෆටුල්ලාහි පැවති මේ තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 296ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට සියල්ලන් දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 284ක් පමණයි. तरंगी काशी वासी दिनागत श्रीलंका नायक एंजेलो मैथ्यूस पलमेन पंदुर पारतीमट तीरने कला रंगन हेरत्नोट संचितर के चतुरांग सिल्वाट अद एक दिन वरम हिमियुना चतुरांग जात्यांतर एक दिन तरंगावली एकदी श्रीलंका वनियोजने क्रीबट वरम दिनागत एकसी पनस नववन क्वीडक्याई श्रीलंका इनिम आरंभ कले कुसल समगिन तिरिमान आरंभ कडूले समद तबलकुन विसे अटकट सीमा क्रमिन कुसल लकुन दा हतरकट तवे गया इन अनतुरुव श्रीलंका इनिम गोन्नगीमे वगकीम भारगाते तिरिमान समगिन एक्को कुमार संगकार ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ලට ගොඩනැගූ සබ්ද තව ලකුණු 161ක් සංගකාර සිය එක් දින තරඟ දෙවිය 84 වන අර්ධ ශතකයේ වාර්තා කරන්නට අද සමත් වුණා. උමා ගුල්ගේ පන්දුවක් කමුවේ දැවි යන විට ඔහු රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 67ක්. විශිෂ්ට ප්‍රතිආරම්භක නිරත වූ ලහිරු තිරිමාන්න පන්දු 110 කදී ලකුණු 102ක් රැස් කළා. මේ තිරිමාන්නගේ දෙවන එක් දින ශතකයයි. ඔහුගේ ඉනිමට 4 පාර 11ක් සහ 6 පාරක් ඇතුළත් වුණා. අද දිනේදී තම 600 වන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයට එක් වූ මහේල ජයවර්ධන ලකුණු 13කට දැවී ගියා. මහලට අමතරව මෙම කඩීම පසු කර ඇති ලොව එකම ක්‍රීඩකයා වන්නේ සචින් තෙන්දුල්කා. තිසර පෙරේරා ලකුණු 6කට චතුරංගද සිලා ලකුණු 2කටත් දැවී ගියා. ඇන්ජලෝ මැතිව්ස් 118 වන එක් දින අර්ධ ශතකයේ ලෙසින් නොදිවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 55ක්. පන්දු 50කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 5ක් සහ 6 පාරක් ඇතුළත් වුණා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 19යි. පන්දුයමේදී උමාර් ගුල් සහ සහීඩ් අෆ්රිඩි කඩලු දෙක බැගින් තබා ගත්තා. පිරිතුරු ඉනිම ආරම්භ කළ පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩලු 4 ලකුණු 121ක් වෙද්දී පින්ද වැටුණා. අහමඩ් ශේෂාත් ලකුණු 28යි. ෂාජිල් කාන් ලකුණු 26යි. පස්වන කඩුල්ල සඳහා අගනා ලකුණු 121ක් එක් කරන්නට මිස්බාවුල් හක් සහ උමා අක්මල් සමත් වුණා. අක්මල් පන්දු 72කදී ලකුණු 74ක් රැස් කළේ 4 පාර 7ක් සහ 6 පාර 3ක් සමගින්. මිස්බා 4 පාර 4ක් සහ 6 පාර 2ක් සමගින් ලකුණු 73ක් රැස් කළා. පාකිස්තානයේ පාලනයට නතු තිබූ තරගයේ නැවත ශ්‍රී ලංකාව දෙසට දෝලණය වූයේ පන්දුවාර 3ක් තුල අක්මල් මිස්වා සහ ෂහීඩ් අප්‍රිඩි දැවියමත් සමගයි. උමා ගුල් ලකුණු 2කට තබා ගන්නට මාලිංග සමත් වුණා.
මලින්ග තම අවසන් පන්දුවාරයේදී පාකිස්තානයේ අවසන් කඩුලු දෙක දවා ගත්තේ තම එක් දින දෙවියේ 250 වන කඩුල්ලේ කඩයිම සම්පූර්ණ කරගනිමින් මේ අනුව පාකිස්තානයේ සියලු පිටිකරුවන් පන්දුවාර 48යි පන්දු 5ක් තුළ ලකුණු 284කට ඇවි ගියා පාකිස්තාන ඉනිම සුනු විසුණු කර ලසිත මලින්ග ලකුණු 52කට බිඳ හෙළුව කඩුලු සංඛ්‍යාව 5ක් සුරංග ලක්මාල් කඩුලු දෙකක් දවා ගත්තා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලසිත මලින්ග Sports Corner. Lama vie rasa aaye aaye candles. ඒ සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අතට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්. අනුග්‍රහය අඩුවෙන් කතා කරලා විනාඩියට ගෙවන්නේයි තත්පරයට කතා කරලා වැඩියෙන් ගෙවන්නේයි එටිසලට් within සුපර් සිම්